සපෝට මේ පාන්දරම හතරට පමණ හැරුණේ ඔහු සිහිනින් දැකීමෙනි. සාගර ලස්සන්ට ඇඳගෙන තමාව බලන්නට පැමිණ සිටිනවා සපෝ හීනින් දැක්කාය. ඔහු රතු රෝසමල් පොකුරක්ද අතතිව දොරකඩ ඉන්නව සපෝ හැබෙහින් දැක්කාය. ලා රෝස පැහැගත් කමිසේට රතු ඩොට් ඇටුණු ටයිපටියක් පෙළඳ ඔහු පුදුමාකාර ලස්සනට ඉන්නවා ඇය දැක්කාය. ඒ දුටුරුව සපෝ සියවතාවක් පමණ යළි යළි සීකර රස විඳාය. ඔහු උන්නාට වඩා ටිකක් මහත් වූමේ ලස්සන වී උන්නේ. ඒ සිහිනෙන් ඇහැරුණේ අපරාධයයි කෙල්ලට සිතුනි. එහෙත් ඔහු රෝසමල් පොකුර තමාට දී ඡායාවක් සේ නොබණිය කියේ. හීනේ කියන්නේ ඔහු දවසක ඉන බවද. ඔහු මේ පාන්දර මොනවා හෝ වැදගත් දෙයක් කරතැයි සපෝට නිකමට සිතුනි. සපෝට ඉන්පසු නින්න ගියේ නැත. ඔහු ටිකකට කලින් හැබෙයින් ආවාක් මෙන් ඒ සීනේ ඇයට මෙවි මෙවි පෙනෙන්නට විය. ඒ රෝස පාට කමිසයටත් රතු ටයිපටියටත් ඔහු පුදුමාකාර ලෙස ලස්සනේ. ඔහු කවදා ලස්සනට පිළිවෙලට ඇන්දේ. එහෙත් මේ තරම් ලස්සනට ඔහු ඇඳගෙන ඉන්නවා සපෝ කවදාවත් දැක තිබුණේ නැත. ඔයා කොහේ හරි හොඳට ඉන්න ඕන. මලක් වගේ පිපෙන්න ඕන. සපෝ සිටියේ පාන්දර ඇඳ මත ඉන්නා ගමන්මය. අද මා පුදුම විදියට ඔයාව මතක් වෙනවා. එයි දන්නේ. ඔයා මේ උදේ මොන හරි කරනවද? සපෝට සිතුනේ පුදුමාකාර ලෙසනේ. ඇයට ඉන්පසු නිින්දා ගියේම නැත. සපෝ කුස්සියට ගොස් තනියම කෝපි එකක් හදාගත්තාය. මේ දවස්වල තේ එකක් කෝපි උගුරක් කැරෙන්නට බත් කටක් බඩට වැටෙන්නේම නැත. ඒ නිසා කෙල්ල උනාට වඩා කෙට්ටුවේ උනාය. මොකද සපෝ ඇදිලා ගෙයින්? හෙට අනිද්ද මනාලියක් වෙන්න ඉන්න කෙනා. සුජාතා බල්ලා විටමින් එකක්වත් අරන් දෙන්න. ඊයේ ගෙදරා තාත්තා අම්මාට කිනු සපෝ අසා උනාය. අම්මා ඊට කිසිවක් කිවේ නැත. කියන්නට ඇයට බැරිය. හදවතේ සැනසීමක් නැති කල බඩට බත් ඇටයක් වැටුණොත් ගින්දරක් බව තාත්තා දන්නේ නැත. ජනිත් ලොකු බණ්ඩාර ජීවිතයට එන්නේ ජීවිතයේ තිබූ අවසන් සැනසීමද කොල්ල කාගෙනය. සපු පාන්දර සඳල්ලට ආවේ කෝපි එකද තොලගාමිනි. ඇත කඳු හිස් මත තවමත් එලි දැල්වේ. ඒත් තම ජීවිතයේ එකදු පහනක්වත් අද දැල්වෙන්නේ නැත. ඔබ නැති මේ ලොව පාළුයි අඳුරුයි. සපුට ඒ ගීපද කොහෙන්දෝ ඇසෙයි. ඇත්තටම ඔහු නැති ලොව කොතරම් පාළුද අඳුරුද? අර සිහිනේමෙන් ඔහු මල් පොකුරක් ගෙන තමා බලන්නට එන්නේ කවදාද? කවදා නමුත් ඔහු එන බව විශ්වාසය. එහෙත් ඔහු එනදාට ජනිත් ලොකු බණ්ඩාරලා මේ ජීවිතයට මොනවයි මොනවා කර ඇද්ද? එදිනට අපිරිසුදු විය කිය මේ පරමල ඔහුගේ පිරිසුදු හදවතට තබන්නේ කෙසේද? එදාටත් මේ හදවතේ නොක්ලිටිව තිබෙන ආදර කුසුම සාගර දකිවිද? සපෝ සිතුවේ දැස් පොඳොය අද්දීය. එයා රළු නපුරු කෙනෙක් නෙමේ. එහෙම කෙනෙක් වුණා නම් ඔයා මහා වැවි තරන් යනවා. ඒත් ඔයා හරි අහිංසක කෙනෙක්. යම් මතුදාක ඔහ යලි දකිද්දීත් ඒ අහිංසක ජීවිතයේ එහෙමම තිබෙන බව සපෝ දනී. ඇයට බහිනොයි තෙනා එකම දේ තේකමය. බත්මුල් 60ක් බඳින්නට සාගරටත් චන්නටත් වැඩි වෙලාවක් ගියේ නැත. එක් දවසකින්ම ඔවුන්ගේ දෑත් බත්මුල් බඳින්නට හුරුය. පෙට්ටි ටිකක් හදාගන්නට හිතාගෙන වුණද ඊට අතේ මහා මුදලක් ඉතුරු වුණේ නැත. අනික පෙට්ටිවලට බත් බෙදද්දි කෙසල් කොලේ ඔතන්නටද නොහැක. රස බත්මුලක් කිව්වට කාගෙත් හිතේ මැවෙන්නේ පෙට්ටියක් නොව බත්මුලකි. සුදු ඩිමයි කොළවල බත් එතු ඊට ලස්සනේ පිළිවෙලේ. අද බොහෝ දෙනා බත්මුලකට බෙදන්නේ හැඳි දෙකකි. එහ සාගරට එහෙම කරන්නට දුක සිතුනි. කෙනෙකුගේ බඩකින් භාගයක් පිරවීම බඩගින්නේ තබනවට වඩා පවකි. සාගර සෑහෙන බත් ප්‍රමාණයක් අල්ලන දේශියක් තෝරාගෙන ඊට බත් බෙදා කෙසල් කොලේ මත තැබුවේය. කොළපාට කෙසල් කොලේ මත කහපාට කහබත තිබෙද්දි ලස්සනය. ඒ කහබත මතට අල බැදුම් මාළු ඇඹුල් තියල්ලාදී ව්‍යංජන එද්දි තව ලස්සනය. හොඳ බත්මුලක් දිගහරිද්දී ඉවසා ගන්නට බැරි සුවඳක් ආ යුතුය.
ඒ සුවඳමේ බත් මුලින් එතේ සාගරට සිතුණි. එහෙනම් මචං බුදු සරණයි කියලා අපි මේ ටික අර කතා කරගත්තු කඩවල් දෙකට දාමු. සාගර බත් පැකට් 30ක් ඇන්කර් පෙට්ටියක අසුරක් කීවේ. සංගරාජ මාවතේ උඩ සිට පහළ ටවුමට මේවා ඔසවාගෙන යාම අමාරුය. මුල් දවස් ටිකේ ළඟ ත්‍රීවීලරයක් සාගර කතා කරගත්තේ. එහෙත් දිගට මෙසේ කළ නොහැක. මචං ඉතුරු පැකට් ටික මේසේ මත ගසා තිබූ ඉදිරු බත් පැකට් පෙන්න චන්න ඇසුයේ. මේ 25ත් මාලිගාව ළඟ ඉන්න දුප්පත් අයට බෙදෙනවා. අපිට පින්දි දී කයි. අම්මවයි තාත්තවයි මතක් කළ මචං දෙන්නේ මේ කොහේ හරි ඉඳගෙන මන්දියා බලාගෙන ඇති. සාගර චන්න දෙස බලා දුප්පරෝ කීවේ. දෙමෝපියන් නැති හැම දරුවෙක්ගේම ඇසලෝ ආසරණකම ඔහුගේ ඇස්සල දිවිය. තව පහක් ඉතුරුයි මචං. එතකොට චන්න ඇසේ දුප්පත් අයට බෙදා දෙන කෑම පැකට් ටිකද පෙට්ටි එක තමයි. උදෙන්ම මචං මේ ටික කඩවල් තුනට දාලා මාලිගාව ළඟ ඉන්න අයටත් මේ ටික බෙදලා පස්සේ පුංචි ගමනක් තියෙනවා, ගිහින් එමුද? යමු. කොහෙද කියාවත් නොසා චන්න කීවේ. ඇයට නොදී මේ මුල්ම දවසේ හැදූ බත් කටක් කන්නට සාගරට දුකය. උදින්ම ගියොත් 10 වෙද්දී කෑම් පැකට් ටික චන්නාතේ හෝ එහාට යවන්නට පුළුවන්. මෙහෙම දෙයක් කරන එක ගැන සමහර විට ඇයට දුක හිතෙන්නට පුළුවන්. එහෙත් කරන්නට දෙයක් නැත. කොතනින් හෝ මේ ජීවිතේ පටන් ගත යුතු ඇත. මේ පුංචි කේටරින් බිස්නස් එක පටන් ගත්තේ ඇගේ නමිනි සපුමලේ කේටර්ස්. නම දකිත්ම ඇයට හැඳෙන බව සාගර දනි. දවසක මේ ජීවිතේ දිනන දාකට ඒ නම රණින් කපා තම මේසේ මත තබා ගන්නවා යයි සාගර සිතාගත්තේ. සාගර මචං, චන්න සාගර ළඟට ළඟී කතා කළේ. කියපම් මචං, අපි යන්නේ මචං සපුමලි නංගියව බලන්නද? එහෙම අසද්දි සාගර ආදරයෙන් සිනාසුනේ. මට බලන්න බෑ, උඹ බලල වරෙන්. ඒ කිව්වේ මචං? මට ආයෙත් ඒ ෆාම් හවුස් එකට යන්න බෑ චන්න. අනේ මචං, කෙල්ලගේ මෝන නොදක උඹ කොහොමද ඉන්නේ? පුදුම ඒකය. මේ පපු ඉවසන ඉවසිල්ලේ. ඒ මූණ සීවෙද්දි හිතෙන්නේ අඹේ වෙල පතෙනට දුවගෙන දුවගෙන යන්නටය. ඒ ජීවිතේ ඊට වඩා කටුකය, දෛවී ඊට වඩා රුදුරය. එහෙම කරන්නම වෙනවා චන්න. එයාට හිත හදාගන්න දෙන්න ඕන. මෙහෙම නොවුනොත් එයා දුක්ඛිනිනවා. මට තේරෙනවා, චන්න දුකින් කිව්වේ. ආදරයේ මහ පුදුමාකාර දෙයකයි චන්නට සිතුණි. ආදරයේදී හිර කරගෙන ඉන්නට වෙන්නේ ජීවිතේ ආසම කරන දේවල්ය.